ඉන්න සතින් චුටුප් channel එකක තමයි අකුල මේක තුලේ ඉන්නේ මේ වීඩියෝ එකෙන් අපි බලමු නොවැම්බර් 5 සහ නොවැම්බර් 12 අතර වෙච්ච වීක් එකේ මාකට් එකේ සමර එකක් සහ most undervalued සහ high dividend yield stocks මොනවද කියලා. ඒතර all share price index එක ගත්තොත් එහෙම නොවැම්බර් 5 වෙනිදා තිබ්බේ 10630 න් ඒ වගේම ඒක නොවැම්බර් 12 වෙනකොට slight improvement එකක් තිබ්බා 10666 වෙනකන් වැඩි වුණා 0.32% change එකක් තමයි වුනේ ඒ දවස් Keep a gato theme, Pasuki Sati. Now, Dogland Penat make it in Vishesha Tama, SNPSL index acre, Vedvila Tibena acre, decline acquisitama, Vartaune, 0.53 decline acre, overall, Tanamaka dull, overall market tatama, Pideki. Evagam market P acre, 0.39 milling Vedvilatino, Evagam market PB acre, 0.18 milling Vedvilatino, overall, may wholesale price index acre effect at the mapita, Metrinun, Balagan Plongan, Amut key stocks gato theme. ඒවල අපි වර්ධනයක් දැක්කේ නැහැ. ගොඩක් කලාට speculative driven market එකක් තමයි ගිය සතියේ වාර්තා වුණේ. ගොඩක් කලාට trading purposes වලට තමයි වැඩි හරියක් කට්ටිය market එකේ හිටියේ. Trading gains ගැනීමේ බලාපොරොත්තු වෙන තමයි long term investors ලා ලොකෝට enter වුණා කියලා අපිට හිතන්න බෑ. මොකද market එක drive කරේ ASP එක drive කරලා තිබ්බේ. අනේ වගේ speculative stocks අරහා. ඒතර ඒව ගැන අපි කලින් සතිවලත් කතා කළා මොන වගේ stocks ද highlight උනේ මොන වටද ලොකුම speculative drive එකක් ආවේ. ඒනුව මාකට් එකේ SPI එක කොහොමද ඉහළ ගියේ ඒ නිසා ඒ පැත්තට incline වෙච්ච මාකට් එකක් ඇති වුණාට S&P SL 20 index එකේ වගේ තියෙන සමහර strong stocks financials හොඳ වුණත් ඒවා reflect වෙන්න පටන් ගත්තේ නැහැ ගොඩක් ලාට S&P එක down වෙච්ච ස්වභාවයක් තමයි අපි දැක්කේ ඒ වගේම total turnover එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේන ඇති 92% increase එකක් තියෙනවා ඒ කියන්නේ ගොඩක් trading සිද්ධ වෙච්ච බවට හොඳම සාක්ෂියක් කියන්න පුළුවන් ඊට කලින් සතියට සාපේක්ෂව SPI එක වැඩි වීමත් එක. Foreign purchases ගත්තොත් එම 13.74 අතරකින් වැඩි වෙලා තිනවා කලින් සතියට සාපේක්ෂව. ඒ වගේම foreign sales ප්‍රමාණය අඩු වෙලා තිනවා නොවැම්බර් 5 වෙනිදා තිබ්බ සතියට සාපේක්ෂව නොවැම්බර් 12 වලින් කෙලවර වුණු සතිය. ඒ වගේම year to date අවුරුද්ද මුලින්දන් අපි මේ කතා කරන නොවැම්බර් 12 වෙනකන් ගත්තොත් එම SPI එක 57.5කින් වැඩි වෙලා තියෙනවා ඒ වගේම S&P SL 20 index එක 37.1කින් වැඩි වෙලා තියෙනවා ඒ වගේම net foreign sales ප්‍රමාණයත් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ year to date බිලියන 46.8ක ප්‍රමාණය. හරි අපි දැන් ගිහින් බලමු most undervalued සහ high dividend yield stocks මොනවද කියලා නොවැම්බර් 12 තිබ්බ market prices වලට සාපේක්ෂව. හරි දැන් මම මෙතන මුලින්ම පෙන්වලා තියෙන මේ ටේබල් එක දැන් මේක ඔයගොල්ලෝ familiar හින්දා දන්නවා. මේ කොහොමද රීඩ් කරන්න කියලා ඒ වගේම මේක මම ගන්නේ ස්ටොක් බ්‍රෝකරේ රිපෝට් එකක් කරා තමයි මේ එක්ස්ට්‍රැක්ෂන් එක කරලා තියෙන්නේ ඒ නිසා මේවල සමහර ලාවට එරර්ස් තියෙන්න පුළුවන් මොකද මේවත් කම්පියුටර් ජෙනරේටඩ් රිසල්ට්ස් ඉඳලා ඒ නිසා මේවා ඉනිෂියල් ෆිල්ටරේෂන් එකකට පමණක් භාවිත කරන්න. හරි එතකොට මේ දිනේ හයි ඩිවිඩන්ඩ් යීල්ඩ් ස්ටොක් සහ ප්‍රයිස් ටු බුක් වැලියු එකෙන් අඩුම එකේ නැ වැඩිම එකට තමයි පෙළගස්සලා තියෙන්නේ. එතකොට මේ පළවෙනි ටේබල් එකේ ඕලන්න බලා ගන්න පුළුවන් ඉන්නේ ලෝවෙස්ට් PBV ඉඳන් හයිස්ට් PBV වෙනකන් පෙළගස්සලා තියෙන ස්ටොක්ස් මේකේ ගොඩක් වෙලාට අපි තාමත් දකින්නේ බැංකින් ඉන්ඩස්ට්‍රි එක බැංකින් ඇන් ෆයිනන්ස් ස්ටොක්ස් තමයි පයිල් අප් වෙලා තියෙන්නේ මුල හරියම විශේෂයෙන්ම ලොකුම ඩිස්කවුන්ට් එකකට තාමත් යන ස්ටොක්ස් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ කියන බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ස්ටොක්ස්. එතකොට බජට් එක ආවයි කියලා ඇත්තටම ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. ලොකුම ඉන්සෙන්ටිව්ස් මේ පැත්තට ආවයි කියලා අපිට හිතන්න බෑ. මොකද කෝපරේට් සෙලින් සමහරට තියෙන ටැක්ස් පර්සන්ටේජස් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ විට තවදුරටත් මේ තියෙන ඩිස්කවුන්ට්ස් දිගටම කන්ටිනියු වෙයි කියන අපිට එක්ස්පෙක්ටේෂන් එක තියාගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කන්ට්‍රිකේ තියෙන ඉකොනොමික් සිටුේෂන් එක ඩොලර් සිටුේෂන් එකේ ප්‍රශ්න මෙන්න මේ කාරණාත් එක්ක මේ අන්ඩර්වැලියු වෙලා තියෙන මේ ලොකු ඩිස්කවුන්ට්ස් වලින් යන ස්ටොක්ස් ඒ විදිහටම තවදුරටත් කන්ටිනියු වෙයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපි අනිත් ටේබල් එකට ගියොත් එහෙම මේකේ පෙළගස්සලා තියෙනවා හයිස්ට් ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකේ ඉඳන් ලෝවෙස්ට් ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකට වෙනවා. ඒතර මේ හැම කම්පැනි එකම ඔන්නට අනිකුත් ඉන්ෆර්මේෂන් උත් බලන්න බලමු PBV එක ඒ වගේම PE ratio එක 12 month trailing method එකට ඒ වගේම latest market price එක තමයි මේ තියෙන්නේ. ඒතර මේකට අනුව තමයි මේ dividend yield එක සහ PBV එක දෙකම හැදලා තින්නේ. ඒ වගේම PE එක හැදලා තින්නේ මෙන්න මේ market price එකට සාපේක්ෂව තමයි. ඒතර silicon grade elevators තමයි highest dividend yield එකක් තියෙන. ඒ වගේම මේක PBV එක ගත්තත් fairly valued. මේ ගැනත් අපි මේ companies විශේෂයෙන්ම මේ poultry industry එකේ companies කම්පැරිසන් එකක් අපි ඊළඟ වීඩියෝ එකෙදි කරනවා. ඒතර ඒකිනුත් අපිට ලේටස්ට් අප්ඩේට් එක සෙප්තැම්බර් තිබ්බ පොසිෂන් එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් ගේ. මොකද ඒක න ගොඩක් අය ඉල්ලලා තිබ්බා. අපි මිට කලිනුත්
සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් ඒ වගේම TFL බයිරහා ෆාම්ස් මේ ගැනත් අපි කලින් කතා කළා. ඉතින් එතකොට ඔයගලන්ට බලාගන්න පුළුවන් හයි ඩිවිඩන්ඩ් ඩීල් දෙන ස්ටොක්ස් මොනවද කියලා. විශේෂයෙන්ම ඉනිෂියල් ෆිල්ටරේෂන් එකකට ඔයගලන්ට මේක ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මොනවද වඩා හොඳ ස්ටොක්ස් කියලා මේ තියෙන ඩිවිඩන්ඩ් ඩීල් එක. ඒ වගේම මෙතන මම ඊළඟට අරන් තිනවා ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5ට වඩා වැඩි ස්ටොක් සහ PBB එක 1.5ට වඩා අඩු ස්ටොක්ස්. ඒතකොට මේ ලොජික් එක ගත්තේ ඇයි කියන එක ඔයගොල්ලෝ කලින් වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති. ඒතකොට මේ යන ඔයගොල්ලන්ට තවත් වඩා හොඳ ෆිල්ටරේෂන් එකකට යන්න පුළුවන්. ඒතකොට මේ සෙට් එකක් තමයි ෆිල්ටර් කරලා තියෙන්නේ 1.5 PBB එක අඩු සහ ඒ වගේම ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන ස්ටොක්ස්. ඒතකොට මේක ඔයගොල්ලන්ගේ රිස්ක් කැපිටයිට් එකට ඔයගොල්ලෝ ගන්න ඕන රිටර්න් එක කොච්චරද ප්‍රමාණය මේ යන ඔගලන්ගේ මිනිමම් ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුව මේක තවදුරටත් ෆිල්ටර් කරගන්න පුළුවන්. එතකොට මේක විශේෂයෙන්ම මාකට් එකක ප්‍රයිසස් වෙනස් වෙනකොට අපි හැමතිස්සෙම බලන්න අවශ්‍ය වෙන දෙයක්. මොකද ගිය සතියේ තිබ්බ පොසිෂන් එක නෙමෙයි මේ පාර අපි දකින්නේ. විශේෂයෙන්ම මේ පැරාමීටර්ස් තුනම ලේටස්ට් මාකට් ප්‍රයිස් එකත් එක්ක වෙනස් වෙන නිසා මේ අප්ඩේට්ස් අපි හැමතිස්සෙම ටච් එකේ ඉන්න ඕන ඇට්ලීස්ට් වීක්ලි. එතකොට තමයි අපි දන්නේ මෙන්න ඩිරෙක්ෂන් එකට මේ පර්ටිකියුලර් ස්ටොක් එක යනවාද කියලා. එතකොට ඒ යනවා ඔයගලන්ට මේ ගැලපෙන ස්ටොක්ස් සිලෙක්ට් කරගන්න පුළුවන් ඉනිෂියල් ස්ටොක් ෆිල්ටරේෂන් එක. එතකොට ඒකෙන් පික් කරගන්න ස්ටොක්ස් ඔයගලන්ට පුළුවන් අපි කතා කරලා තියෙන ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ටෙක්නිකල් ඇනලිසිස් මෙන්න මේ වගේ ඩීටේල් ඇනලිසිස් ටූල්ස් හරහා තවදුරටත් එක ගන්න හොඳ පොසිෂන් එක මොකද්ද, ඒ වගේම මේ වෙලාවේ සෙල් කරන්න හොඳද හෝල් කරන් ඉන්න ඕනද කියන මේ වගේ ඩිසිෂන්ස් වලට තවදුරටත් එළඹෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඩෙප්ත් ස්ටඩි එකක් කරහා ඒකට අවශ්‍ය සෝසස් ඔගලන්ට මගේ වෙබ්සයිට් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි නම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. මේ වගේ වීඩියෝස් බලන්න ඉන්න සතෙන් YouTube channel එක subscribe කරන්න, bell icon එක දබන්න. මේ වගේ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.